I'm a fan. අදාචාරංගය තියෙන්නේ Discord friend-ලොක් season 1 වල episode 5. කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් ඔය වන්න කාඩ් එකෙන් හරි ගිහිල්ලා බලලා එන්න. එහෙනම් අපි යමු කතාවට. මේ episode එක පටන් ගන්නවත් එක්කම කලින් episode එක ඉවර වෙච්ච විදිහට පෙන්නනවා. තෝර ඔබගේ බෙල්ල ගැලවෙන්න strike කරලා මේ round එක ගිහිනවා. ඔබගේ යාළුවන් set එකට මේ වෙච්ච දේ හෙනවා. එයාලා ලෝබුගේ අවසානයෙන් පිට try book කරනවා. ඒ ASCII දේවුරු මිනිසුන්ගේ සමත්කල් කරනවා. අර society කියන gold එකම මිනිසුන් හොඳටම charge කරනවා. ඒක දැකලා gold නම් කොහොමදදම ආව. ඒ දුන්නේ දෙ කුප නොකිය ආපෝ හැදලා යනවා. තෝරු තුනේ බලන් ඉඳලා ආයම් මිටත් දෙනවා. තෝරුගේ මූණේ තියෙන ලුක් එක දැකලා හයිට් දාල් දෙනවා. ඊමත් එයා මානසිකව වැටිලාවත්. මට යාළුවනේ දුකක් දැනෙනවා. ඒත් එක්කම රෙඩ් හැයාගේ කේශරා වැහිලා තෝරු හතර වෙනවා. බලද්දී රෙඩ් හැයා සා ඒ ඌගේ හම්බවා. තෝරට එන්නේ නැති සිටිටල්. ජේගොන් කියනවා ලූපු උතුමාණන් නැති ලෝකක අපේ පැවැත්ම දෙවිවක් නැහැ. එහෙම කියලා මුළු හවුදාස් එක්කම තෝරට හැක් කරන්න එනවා. එයත් දන්නවා ඒවලට තෝරු එක හැරින්නවත් බැහැ කියලා. යාර හදන්නේ මැරිලා ලූපුත් එක්ක එකතු වෙච්ච. ඒක දැකලා තෝරු ඒ මනුස්සයා බැලුවේ. මගේ මිත්‍රයා ලූපු වෙලෙම ඉන්නම දෙවිවක් කියලා වන් ෂොට් එකෙන්ම යාළුවා ඩවුස් දානවා. එයාලගේ කැමති විදිහටම එයාලු රූගුල් එකතු වෙන්න උදව් කරනවා. ප්ලේග්‍රවුන්ඩ් එකේ සද්දේ වුණු ගෝලුත් ඒ මොහොත්ද කියලා අහනවා. ඊට පස්සේ එයා බොන්හෙල් දෙකෙන් අහනවා මොහොත්ද ඊට පස්සේ ලූගොටයි රැන්ඩිස් ගයි වෙන්නේ කියලා. ඒකර බොන්හෙල් මේකෙන් පස්සේ මොන මොකට ප්‍රශ්නයක් ඒත් එක්කම රවුන්ඩ් එකේ පෙන්නන. මැරිච්ච හැම වගේම බොරීස් ක්ලාසස් වගේ දිවිලා එමෙම ඩස්ට් එකක් වෙලා යනවා. එතකොට බෝන් හෙල්ද එයාලගේ අති බිජී ගියාට පස්සේ එයාලට හොඳ වෙන්න තියා රීබෝන් වෙන්න අවශ්‍ය. එයාලව නිකම්ම දුර වෙලා යනවා. ඒකට කියන්නේ ඉවල් හෙල්ත් කියලා. ආත්මේ සම්පූර්ණ විනාශය. ඒ ගහලා ගෝල්ට මතක් වෙනවා බෝන් හෙල්ද රැන්ඩ්විස් කිත්. ඔයාට ඔයාගේ ශාරීරික අතු කරන් පුළුවන් දෙක ලහු වෙලා අද කොහොම හපුලින් කරන්නම් කියුවේ. ඊට පස්සේ ගෝල්ට හොඳටම තරහ යනවා. සහ දුක හිතෙනවා. ඔයා වහමන මේ දෙන ඔච්චර සන්සුන්දලා ඉන්නේ. ඔයාලු දුක නැද්ද? අපිට අය කවදාවත් ගන්දිස්සු දකින්න වෙන්නේ. ගෝල් කියන්නේ අඩාඩ. එතකොටම බුන්හෙල් දුක මේ මස්ටර්ව නම් ඔයාට දෙවියෝ මරන්න බෑ කියලා තේන් තියෙන් කියනවා. ඉතින් මේ සරණ ඇදගෙන යන්නම ඕනේද? ගෝල් ලැබුවාම ඔළු හියුමැනිටි එකේම දදාකම තියෙන සරණ මත කියලා බුන්හෙල් කියනවා. එයාගේ කාමරෙදි ගිහිල්ලා ඊළඟ තර්කකරුවා තෝරන්න එයා උත්සාහ කරනවා. ගෝල් ලහනවා හියුමැනිටි එකේම ශක්තිමත් නිසා කිව්වකොටවත් ගෝල් කනෙක්ට් ගලපන ගැලවෙන්න බැරි වුණා. දිනන්න පුළුවන් කාඩ් එක. උකර බුන්හෙල්ද එක ෆයිට් එකෙනෙක් සෙලෙක්ට් කරනවා. අන්තිමට මේ හෙවන් එකේ තාක්ෂණයක් දිනනවා කියලා අපිට බලා ගන්න හම්බ වෙනවා. මුළු හියුමැනිටි එකේම ගෝස්ලා වැඩියම පිළිකුල් කරන මේ කෙනාගේ විශේෂය ගැන අපි ඔට්ටු වල්ලමු කියලා කියද්දි තම අපිට තියෙන කෙනා පෙන්නා. තම දෙන්නේ ෆියුමල් ෆොයිල් නම්බර් 0 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
දැන් දෙවියන්ටම එරෙහි වෙලා. එහෙම කියද්දිම ඒ ඩයල් එක ගානක් නැතුව රුස කොල්ල ඉදිරියට පයන. ඒක මුකුත්ම වෙන්නේ නැහැ. ඔබ යා සම්පූර්ණයෙන්ම නේගට ගිහින් තමයි. කුඩු කොලයක් උදලා විය කරා. එළිමම උ ආසෙන් මැටල් එක පළතුරක් අල්ල ගන්න. එයාම හයිම්ඩල්. දෙවියන්ට කනට ගහන කඩලයිජ් එක තියෙනවා නම් මේ මෙයාට මිනිස්සු වර්ගයා අම්පියා ආද. එහෙම කියලා ඒ ෆයිටර් රිඩියුස් කරනවා. ඔයාල දන්නවනේ බයිබල් එකේ ඉන්න ප්‍රධාන මිනිසා. අන්න එයා තමයි මෙයා මේ විදිහට ඉන්නේ. එයා දිහා බලලා මම ප්‍රේක්ෂකාකාරයෙන් පුදුම වෙනවා. මයිකල් ලාංජුල පවා එතන ඉන්නේ. ආදම් මර පළතුර කාලා කියනවා ඇබුල් රාහි. එහෙමම හේම්ද දෙවියෝරුන්ගේ ෆයිටර් ඉන්ට්‍රඩියුස් කරනවා. ඉන්දියන්ස් ලගේ හොඳම ගෝල්. හැබැයි ඌරෙන් නම් කවුරුත් එන්නේ නැහැ. එහෙමම හේම්ඩාල්ට කෝල් එකක් එනවා. ඔව්ගෝ වාලයා ඔහ හරි කෝල් එකක් එනවා. එයාල කියනවා පෝස්ටරට එයාලගේ ෆයිටර් විනාශ කරන්න ඕනේ. ඒත් එක්කම වයිලින් එකක් වාදනය කර කර ඩයල් එක පේන්න දෙනවා.
ඒ හරි මාරම ලස්සන ඒ කාල හිමන්ගේ දක්ෂ සංගීතකින ඔක්කම් පුදුම බලත් ගිහින්න හිබ්ස් ඒ හදක ගෝල් එහෙම හොල්ම වෙනවා මිස් ඒ නම ලිස්ට එකේ තිබුණේ නැහැ නේ එහෙම ෆයිට් එයාට පිටිපස්සෙන් යනවා නාගේ බුලි ඒ වෙන කවුරුත් මිස් ඒක දැකලා හැමෝටම සිංහ තර මියුසික් එකට dance එකක් නේ දානවා හර්මිස් පාට සිංහවක් වාදනය කරන the beat mask on the gay way to see ඒ තමයි සිංහ නම ඇඩම් පේමන්ටිගේ පියාණා එයා තමයි ghost father of cosmos විශ්වයේ දෙවියන්ගේ පියා එහෙම කියලා හයිම්ඩාල් ලෙෆ්ට් සිට හයිඩ් වෙ ඩිටීස් කරන මු ක්‍රවුන් එකේ GFOC කියලා හදක් නැහැ මේ සිව්ස් dance කරද්දි කෝටුලද හොදට මස් තියෙන ලුකු අවක් තමයි සිව්ස්ගේ ටීම් ෆෝම් එක හයිම්ඩාල් ඒගෙන එන හැල්ලක් කියලා සිව්ස්ගේ නම ඉන්ට්‍රඩියුස් කරා සිව්ස් එහෙම හොදටම ෂොක් කරනවා කාදා සිතුන සිව්ස් ගැන මේ වගේ දැල්ලක් කියලා සිව්ස්ගේ එන්ගෙන මල්බෙරි කවා පත්ත කරා උගර ගුඩ් හෙල් එන ආවුද මේ ගැන මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියද්දි මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා ඉක්මනට ඊළඟ එපිසෝඩ් එකෙන් හාරනවා ගුඩ් බයි